අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල. හිටපු ඇමති මංගල ජීවිතෙන් සමුගණී. රාජ්‍ය හෝ පෞද්ගලික සේවක වැටුප් කප්පාදුවකට කිසිදු තීරණයක් නැහැ. ඇමති ඩලස් හෙලිකරයි. කොරෝනා රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් සතිපතා පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය. විහාර මහදේවි උයනේදී එන්නත් කරණය අදත් පැය 24 පුරාම. අදත් හෙටත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් විවෘතයි. වැසියන් රටින් ගියත් විදේශ හමුදාවට පිටවෙන්න දුන් කාලය වෙනසක් නොකරන්න තලීබාන් තීරණයක. ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභහව ප්‍රාප්ත වුණා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් ඇත්තේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මංගල සමරවීර මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මීට ස්වල්ප වේලාවකට පෙර ඒ මහතා අභහප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශකෙක් සඳහන් කළා. 1983 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙස දේශපාලනීට පිවිසි ඒ මහතා 1989 මහමැතිවරණයේදී බාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. 1994 වසරේ මහමැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා දීර්ඝ කාලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වූ මංගල සමරවීර මහතා පසුකී රජී මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා අවධාරණය කරනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා. කෙසේ වෙතත් කොවිඩ් අරමුදල ශක්තිමත් කරන්න කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබා දෙන්න කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. මිත්‍යා මතයක් ඒක. කිසිදු වෙලාවක පුද්ගලික හෝ රාජ්‍යංශයේ කිසිදු සේවකයෙක්ගේ වැටුප් කප්පාදු කරන්නට රජ කිසිම දේශපාලඥයෙක් යෝජනා කළා නැහැ. ඉල්ලීම් කළා තියෙනවා. අපි පක්ෂයක් විදියට අපි මේ කොවිඩ් අරමුදල ආරම්භ කරපු දවසේ ඉඳලා අපි ඒ සම්බන්ධයෙන් විශාල ഘോഷාවක් නොකරට මේ හැම කැබිනට් ඇමතිවරයෙක්ගේම රුපියල් 10,000ක් මාසිකව පරිත්‍යාග කළා තියෙනවා. ඒ නිසා කිසිලෙසක බලකිරීමකින් තෙරපීමකින් කිසියම් අරමුදලක් හදන්න කිසිසේත්ම උත්සාහ ගන්නේ නැහැ. ඒ සියලු මාධ්‍ය වාර්තා වගකීමෙන් මම ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. කැබිනට් අනුකමිටුව විදියට අපි සියලු දෙනාම දින 6කට අධික කාලයක් ඉතාම වෙහෙසකර අභ්‍යාසයක් කරා. මේ මොහොතේ රටේ කොවිඩ් වසංගතයෙන් බරපතල උත්පල වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ දරුවන්ට බව. ඒ නිසා අපි ඉතාම උනන්දුවෙන් මේක ගැන හොයලා බලලා වාර්තාව සකස් කරා. කැබිනට් මණ්ඩලයේ පැයකට ආසන කාලයක් මේක සාකච්ඡා කරා. ඊයේ ජනතුමත් හිටියේ නැහැ. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ සහ වෙනකුත් ආයතනවල තියෙන නිරීක්ෂණත් අරගෙන අපි ලබන සතියේ නිසකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද කියලා කියන එක අපි රටට දැනුම් දෙනවා. දැන් රට වසා නොදෙමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව කැබිනට් මණ්ඩලයේදී එකඟ වී පසුව රට වසා දමන්නයි ලිපි මගින් ඇමතිවරු කීප දෙනෙක් අසන් කරා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත? ඒක කලබල වෙන කාරණාවක් නෙමෙයි. ලෝකේ ඕනෑම සඳහන දේශපාලනයක් තුළ විවිධ යෝජනා අදහස් ක්‍රියාත්මක වෙනවා. ඒක අපේ ඉතිහාසෙත් අපිට අලුත් දෙයක් නෙමෙයි, ප්‍රථම වතාවක් නෙමෙයි, අවසාන වතාවක් නෙමෙයි. අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කරන්න තරම් අපේ ආණ්ඩුව රෝගී වෙලා නැහැ. සංවාදය ලොක්ඩවුන් කරන්න කොයි වෙලාවකවත් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා විවිධ සංවාද පවතිවි. කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබා දීමට ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතින් 4355 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනා ගනිද්දී කොරෝනා මරණ 194කුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් සතිපතා ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ මේ දිනවල ඔක්සිජන් භාවිතය රෝගීන් වෙනුවෙන් කොරෝනා තත්ත්වෙන් පෙළෙන ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඔක්සිජන් ලීටර 1,03,000 සතිපතා ආනයනය කරන්න අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දීලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අත්‍යවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 125ක් අත්‍යවශ්‍ය මූල්‍යකරණයක් සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වෙලා තිබෙනවා. එහි ලැබෙන අරමුදල් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගී තත්ත්වය මර්ධනය කිරීම සඳහා ඉදිරි කාලය තුලදී යෙදවෙනු ඇති. මේ අතර මේ රටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 394,355ක්, 42,608 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 344,381ක්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 194ක් ඊයේ දිනේදී වාර්තා කෙරුණා. ඉන් 91 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 103 දෙනෙකු වනවා. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 145 දෙනෙකු ඊට ඇතුළත්. අවුරුදු 30-59 අතර 49 දෙනෙකුද මියගිය අය අතර වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. යනු මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන කිසිදු ඖෂධයක් දරුවන්ට ලබා දීමෙන් වළකින ලෙස ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න දෙසිල්වා මහතා ඉල්ලා සිටිනවා. ඒ ලෙස ප්‍රමිතියකින් තොර ඖෂධ ලබා දීම තුළින් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. දැනට රෝග ලක්ෂණ අඩු සහ රෝග ලක්ෂණ නොමැති දරුවා නිවස තුළ සිටම ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීලා තිබුණා. ඒ ක්‍රමයත් ඉතා සාර්ථකව සිද්ධ වෙනවා. නමුත් මෙහිදී අපි ලබා දෙන්න තියෙන විශේෂම වාදය තමයි ඔබ හිතුමතේට ඔබ විසින් තීරණය කළා දරුවන් නිවසේ තිල තබාගෙන ප්‍රතිකාර කිරීමට යන්න එපා. විධිමත්ව ලියාපදිංචි වෙලා වෛද්‍ය අධීක්ෂණ යටතේ පමණක් දරුවන් නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීම සිදු කරන ඕන. මේදී විශේෂයෙන් අපි අවධානය කරන තවත් කරුණක් තමයි මේ දිනවල සමාජ මාධ්‍යවලත් විවිධ ආකාරයේ බෙහෙත් වට්ටෝරු ඖෂධ සම්බන්ධව විවිධ දේවල් සංසරණය වෙනවා සහ සමාජයට දෙමාපියනොත් අපෙන් විමසනවා දරුවාට මොනවද දෙන්න ඕන ඖෂධ කියලා. ඇත්ත වශයෙන්ම කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ මේ අවස්ථාවේදී. මොකද ඒ කිසිම ඖෂධයකින් රෝගය සුවවීමට බලපාන්නේ නැහැ. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා එන්නත් කරන වැඩසටහන රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මකයි. මේ වන විට එහි රැඳී සිටිනවා අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. නිමේෂ, අපි දැනගන්න කැමතියි මේ වෙනකොට විහාර මහදේවි උද්‍යානයේ අලුත්ම තත්ත්වය මොන වගේද? ඔපබුදු, මේ අවස්ථාව වෙනකොට අපිට දකින්න හැකියාව තිබෙනවා විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රයේ දෙකර තිබෙන මේ එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානයට බොහෝ පිරිසක් ඇවිල්ලා තමන්ගේ සයිනෝෆාම් පළවෙනි සහ දෙවන මාත්‍රාව ලබා ගන්න ආකාරය, විශේෂයෙන්ම යුද හමුදාව අපිත් එක්ක ප්‍රකාශ කළා මේ වෙනකොට අපේ රටේ 60ට වැඩි බොහෝ පිරිසක් ඉන්නවා තවමත් මේ එන්නත් මාත්‍රාව එකක් හෝ ලබා නොගත්. ඉතින් අපි ඒ පිරිසට ආරාධනා කරනවා විනාඩි 10ක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔබට හැකියාව තිබෙනවා මේ එන්නත ලබා ගන්න. ඒ නිසා ඒත් එක්කම මේ යුද හමුදා අපේ අතන රණවිරුවන් අපේ වෛද්‍ය බලකාය ආදරණීය රණවිරුවන් ඇතුළු බොහෝ පිරිසක් ඉතාමත්ම කාර්යක්ෂමව මේ කටයුතු ඉෂ්ට කරනවා. ජුනි මාසයේ 15 වෙනිදා තමයි මේ එන්නත් මධ්‍යස්ථානයේ ආරම්භ කෙරුණේ. එදා ඉඳන් අද වෙනකන් අඛණ්ඩව මේ ස්ථානයේ එන්නත් ලබා දෙනවා. ඊයේ දවසේදී විතරක් 4212 දෙනෙකුට මේ ස්ථානයේ එන්නත් මාත්‍රා ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ වගේම අද දවසේදී මේ වෙනකොට 1460කට වැඩි පිරිසකට මේ එන්නත් ලබා දෙන්නත් කටයුතු කරලා තිනවා. එවගේම නිමේෂ, අපි දැනගන්න කැමති විහාර මහදේවි උද්‍යානය තුළ එන්නත් කරන කටයුතු කොයි විදිහ කාර්යක්ෂමතාවයකින් සිදුවෙනවද කියන කාරණේ. වසලා ඒ ගැන අපි අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මොකද මේ ස්ථානයේ තියෙන විවිධ වයස් කාණ්ඩවල පිරිස්, ඒත් එක්කම විවිධ ආබාධ සහිත පිරිස් එනවා. ඉතින් අපේ යුද හමුදාවේ ආදරණීය විරෝධාර රණවිරුවන් ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් මේ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. අවුරුදු 60ට වැඩි අපේ ආදරණීය අම්මලා තාත්තලාට කිසිම අපහසුකකින් තොරව ලියාපදිංචි වෙන්න අදාළ ස්ථානයේ කටයුතු සම්පාදනය කරලා තියෙනවා වෙනම ස්ථානයක. ඒත් එක්කම අපිට මේ වෙලාවේ කිසිම ආකාරයක තදබදයක් දකින්න හැකියාවක් නැහැ. එන අයට විනාඩි 10ක් වගේ පුංචි කාලකදී තමන්ගේ එන්නත ලබාගෙන යන්න හැකියාව ලබා දීලා තියෙනවා.
එවිතරක් නෙමෙයි යුදම් මුදා වාද්‍ය වෘන්දය ලෑස්ති වෙලා ඉන්නවා අපේ මේ එන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් සංගීත රසස්වාදය ඔවුන්ට සමීප කරන්න. ඉතින් අපි ආරාධනා කරන්නේ අපේ රටේ මේ දැවැන්ත වෙසෙනයක් තියෙන අවස්ථාවක යුදම් මුදාව ඇතුළු අපේ රජය මේ කරන කැපකිරීමට ඔබේ දායකත්වය ඔබ ලබා දෙන්න. මේ වෙලාවේ අපි කරන්න ඕනේ එන්නත් මාත්‍රාව හැකිතරම් ඉක්මනින් ලබා ගන්න එක. එහෙම වුණොත් අපිට පුළුවන් හෙට දවසේදී අපේ මේ කොරෝනා වසංගතය ජයග්‍රහණය කරලා අපේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් හැම අතකින්ම ඉස්සරහට අරගෙන යන නිසා අපි ජනතාවට ආරාධනා කරනවා පහසු ඇඳුමකින් සැරසිලා එන්න අනිවාර්යම මේ ස්ථානයට. ඔබට එහෙම වුණොත් විනාඩි 10ක් වගේ පුංචි කාලයකදී මේ සයිනෝෆාම් පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඕනම තැනක පළවෙනි මාත්‍රාව ලබාගෙන තියෙන කෙනෙකුට ඕනම වයස් කාණ්ඩයේ කෙනෙකුටත් මේ ස්ථානයේදී තමන්ගේ දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසලා දීලා තියෙනවා. ඔව් නිමේෂ, බොහොම ස්තුතියි තොරතුරු ගෙනාවට. මේ පිළිබඳ තවත් තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශය අතුරින් ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. මේ අතර වයස අවුරුදු 30ට වැඩි සියලු දිනාට ලබන මාස මුල් සතිය වන විට එන්නත් ලබා දීම රජයේ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණෙන් එන්නත් කරන වැඩසටහන රට පුරා අද දිනේත් ක්‍රියාත්මකයි. සමස්ත ජනගහනින් 55%කට එන්නතේ එක් මාත්‍රාවක් වූ මේ වන විට ලබා දී තිබෙනවා. වයස අවුරුදු 60ට වැඩි එන්නත් මෙතෙක් ලබා නොගත් පිරිස හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සංගරණයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 110ක් අද අලුයම මෙරටට රැගෙනුන ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් භාණ්ඩ ප්‍රවාහන යානයකිනුයි. එම එන්නත් තොගේද ජනතාව වෙත ලබා දෙන තෙක් අධිශීතකරණවල තැන්පත් කෙරුණා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනටදී ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්, සයිනෝෆාම්, ස්පුට්නික්, ෆයිසර් හා මොඩර්නා එන්නත් ලබා දීම රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,21,26,492 ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 58,07,496. මේ අතර සෞඛ්‍ය අංශවල සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත් කරන වැඩසටහන රටපුරා සිදු කරනවා. දියත උයන පරිශ්‍රයේදී සඳුදා, අඟහරුවාදා සහ බදාදාහන දිනයන්වලදී එන්නත් කරන වැඩසටහන සිදු කරන බව යුද හමුදාව පවසනවා. මේ අතර වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා පළමු වන වෛද්‍ය බලකා මුලස්ථානයේදීද එන්නත් කරනේ අද දිනේත් සිදු කරනවා. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව අද දිනේදී ලබා දීමට නියමිතයි. වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙත එන්නත් කරන වැඩසටහනේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව එන්නත් කරන මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි පිරිස් වෙත නිවස වෙත මොගොස් එන්නත් ලබා දීමේ ජංගම සේවාවද සෞඛ්‍යංශ සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙත නිවෙස් වෙතම ගොස් එන්නත් ලබා දීමට යුද හමුදාව අද දිනේත් කටයුතු කළා. මහරගම පොලිසියේ සහාය ඇතිවයි එම කටයුතු සිදු කෙරුණේ. ජංගම එන්නත් කරන වැඩසටහන වාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේද පැවැතුණා. නිවස් වෙතම ගොස් වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙත සයිනෝෆාම් සහ කොවිෂීල් එන්නත් ලබා දීම සිදු කළ බවයි වාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. වැඩිහිටි ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් එන්නත් ලබා දීමේ කටයුතු වවුනියාවේදීද ක්‍රියාත්මක කෙරුණා. වවුනියාව නගර සීමාව, තේක්කවත, මුණ්ඩිමුරුප්පු, වෛර පුල්ලියම් කුළුම, රම්ම කුළුම ආදී ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීමට යුද හමුදාව කටයුතු කළා. කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙයවීමින් හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශය තුළ ජංගම එන්නත් කරන වැඩසටහන සිදු කෙරුණා. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සහයද මේ සඳහා ලැබී තිබෙනවා. අද සහ හෙට දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳාම් කටයුතු අද දිනේ සිට ආරම්භ වුණා. අදාළ ජංගම වෙළඳුන් වෙළඳාම් කටයුතු සිදු කරන අවස්ථාවලදී එන්නත් කරන කාඩ්පත් ළඟ තබා ගැනීම අනිවාර්ය වනවා. අද දිනේ මැනින් වෙළඳපොළ තොග වෙළඳාම සඳහා විවෘත කර තිබූ අතර පාරිභෝගිකයන් විශාල පිරිසක් මිලදී ගැනීම සඳහා පැමිණ සිටියා. අද වෙළඳාමඩියක් යනවා. අර වෙළඳ වඩා ගියම අද හෙනක ඉන්නවා. ඇහැරලා තියෙන එකදී හොඳයි. රටේ නායකයා මේ වගේ දෙයක් කරපු ලොකු දෙයක් අපිට. අපි වෙළඳ රැක ගන්නත් පුළුවන්, පාරිභෝගිකය රැක ගන්න අපිට මේ වගේ සාහන මිලට බට්ටුක දෙන්න පුළුවන් අපිට. අද දිනෙත් එක දින තුන ගෙලවල වස්සන් අද විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගික ජනතාවවලුත් අද විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද පහුගිය දවස්වල තිබ්බ මිලස සාපේක්ෂව අද බඩු අලෙවි වෙනවා. ඉතින් සමහර එළවලු වර්ග ඉතාමත් අඩු මිලක් තියෙන අතර සමහර ඒවා වැඩි මිලට අලෙවි වෙනවා. පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව පූර්ණ වශයෙන් සපයාගෙන මේ මැනින් මාකට් එකෙන් ඉක්මනටම නික්ම යන්න ලෙස තමයි ඉල්ලා සිටින්නේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අද දිනේ විවෘතව තිබෙනවා. අඩුමිල ගණන් යටතේ මත්ස්‍ය තොග අලෙවිකරන බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. මාළු මාකට ඇරලා දින එක කට්ටියට හොඳ දෙයක් ඇරලා දිනවා කියලා අපි කියන්නේ. අපි තුන් වෙල කාලා ඉන්නේ ඒක අරපු නිසා තමයි නැත්නම් අපිටත් එදා වෙල හම්බ කරගෙන අපිනේ. අපි ඒකට රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක ඇරලා තියෙච්ච එක ගැන. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අදාළියම හතරට විවෘත කිරීමත් සමග ගොවින් විශාල පිරිසක් තම අස්සනු අලෙවි කිරීම සඳහා රැගෙන තිබූ අතර ඒවා මිලදී ගැනීම සඳහාද ව්‍යාපාරිකයන් විශාල පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල දැඩි තදබදයක් පැවතුණා. රජයක් විසින් තීන්දුවක් ගත්තා බොහොම සාධාරණව ආර්ථික මධ්‍යස්ථාන සහ සියලු අත්‍යවශ්‍ය මිනිසුන්ට ලබා දීමට තම තමන් පරිස්සම් වෙලා ආරක්ෂා වෙලා වැඩ කටයුතු කරගන්න එක තමයි ලොකුම දේ. නරහින් පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද උදෑසන විවෘත කර තිබුණා. අවශ්‍ය තරම් එළවලු පළතුරු මෙන්ම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට ලැබී තිබුණ නමුත් එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණා. බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේද අද දිනේදී විවෘත කර තිබෙනවා. එළවලු තොග විශාල වශයෙන් ලැබී ඇති අතර මිලදී ගැනීම සඳහාද වෙළඳුන් පැමිණ සිටි ආකාරය දැක ගැනීමට හැකි වුණා. නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ ජංගම වෙළෙන්දන්ට මාර්ග අසල තබාගෙන වෙළඳාම් කිරීම තහනම් බවයි. එමෙන්ම තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළඳාම් කටයුතුවල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙන්ද නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම සම්බන්ධව පුද්ගලයන් 639 දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 50,435ක්. මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1369ක් සහ පුද්ගලයන් 2284ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අද දිනේද නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයට ඇතුළුවන රථවාහන පරීක්ෂා කිරීම සිදු වුණා. අදත් රථවාහන විශාල සංඛ්‍යාවක් කොළඹට ඇතුළුවනු දක්නට ලැබුණා. පසුගිය දින කිහිපේ නිරීක්ෂණය කිරීමේදී පෙනියන්නේ තවදුරටත් මෙම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පුද්ගලයන් සමාජයේ සැරිසරන බවයි. එම නිසා අපි කාරුණිකව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන නීතිය අර්ථවත් කර ගැනීමට සහාය දක්වන ලෙසත්, ඒ වගේම මෙම රෝගී වාහකයෙකු නොවි කටයුතු කරන ලෙසත්. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති දින 10ක කාලය සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම මේ දිනවල සිදු කෙරෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ අය සඳහායි රුපියල් 2000 දීමනාව ලබා දීම සිදු කෙරෙන්නේ. කොට්ටාස වශයෙන් බෙදා හැරෙන රුපියල් 2000 දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් පමණයි. රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි සියවස් පූර්ණ හා අබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. මේ සඳහා රුපියල් මිලියන 467ක් වෙන් කර ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ එම ප්‍රතිලාභී සංඛ්‍යාව 250,000ක්. බැතර කළුතර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000 දීමනාව ලබා දීම ඊයේ ආරම්භ වුණා. ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඒ සඳහා එක්ව සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ 40,000ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දෙන බව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා පවසනවා. අඩු ආදායම් ලාභී පවුල් වෙත රුපියල් 2000 දීමනා ගැනීම සම්බන්ධ කටයුතු මේ වෙනුවට සිදු කරමින් පවතිනවා. මේ වෙනුවට අපි පවුල් 40,000ට ආසන්න ප්‍රමාණයක් පේසන හඳුන්වාගෙන තියෙනවා. ඒ වෙනුවෙන් දැනට මහ භාණ්ඩාගාර විසින් මිලියන 67ක ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙම දිස්ත්‍රික්කයට ලබා දීලා තියෙනවා. ඒ ලබා දෙන ප්‍රතිපාදන පාදක කරගෙන මේ වෙනුවට අපි නියම ප්‍රතිලාභයෙන් හඳුනා ගැනීම සිදු කරමින් ලේකම් සකස්මින් පවතිනවා. බෑතර වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවටද රුපියල් 2000 දීමනාව ලබා දීම සිදු කෙරෙන බවයි වවුනියාව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ටි. තිරේෂ් කුමාර් මහතා පවසන්නේ. වවුනියා දිස්ත්‍රික්කයේ ආර්ථික කැඩලුව තියෙන අඩු ආදායම් ලබන පවුල්වලට රුපියල් 2000ක් බවින් මුදල් ලබා දෙන්න පළමු අදියර යටදී පවුල් 8000ට මිලියන 16යි මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපහානි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පසු 1:55 සිට අපගේ පෑම් පැපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.